Colombo, rhythm fit. Magdane, Ritmean Kula Padavala, Watina Kama, Alaria, Prakes again, Piliaraganatino, Ivagam Kandam Naikinut, Atta Digarla Piliaraganatino, Anua, Theatre, Hatta Hataka Pratishatak Samagova Jack Ranagan. Aye, Atterma. ඒ සතුට කියා ගන්න බෑ අපි 20 දෙනා මාර්කප් කිමිනම් කරා සෞන්ද කලා විශ්වවිද්‍යාලයේ අපි 20 දෙනා අතරම මාරසතුරුයි අපේ ලොකු හයියක් වුණා කැම්පස් එක ඒ වගේම අපිට වෝට් කරපු නකරපු හැපොමට ගොඩක් ස්තුතියි ඒක විනිශ්චය වලට ආචාර්ය හිසන මාචාර්ය කරනවා ගොඩක් ස්තුතියි හොඳයි පරිදා ගන්න පුළුවන් ඒ සතුට කොයි තරම්ද කියලා අද දවසේ අපිටත් සතුටු මම හිතන්නේ මෙහෙම ලැබිච්ච පළවෙනි අවස්ථාව අපිටත් මෙහෙම සතුටු වෙන්න පුළුවන් ඒ වගේම අත්ත දිගෑරලා ලකුණු 10ව 3ක් මට පේනවා කණ්ඩායම් නායකින් ලබා දීලා තියෙනවා අපි මුලින්ම කණ්ඩායමේ අයිතිකාරයන් අහලා බලමු මේ තමයි ලංකාවේ අනාගත නර්තන ආචාර්යවරු ඉතින් මේගොල්ලෝ නර්තනය ලියලා කියවලත් තියෙනවා පුරුදු වෙලත් තියෙනවා ඒ හැම දෙයක්ම මේ නර්තනයේ පුරාවටම පෙවුණා හරිම ලස්සන ආරම්භයක් ඒ ආරම්භය හරිම ලස්සනයි. ඒක බලාගෙන ඉන්නකොට ඇත්තටම ඒක නිකන් චිත්‍රයක් වගේ. ඒ චිත්‍රය දිහා බලාගෙන ඉන්නකොට මට වැඩියෙන්ම හිතට වැදිච්ච තැනේ තමයි ඔයගොල්ලන්ගේ පහත රට නර්තනය. පහත රට නර්තනයේ තිබිච්ච හැඩතලවලට මම කොච්චර ආසාවෙන් බලාගෙන හිටියද කියනවනම් මේ නර්තන තරඟයේ මම දැකපු හොඳම සංක්‍රමණය එක නර්තන සම්ප්‍රදායකින් තවත් නර්තන සම්ප්‍රදායකට යන හොඳම සංක්‍රමණය මම අද දැක්කේ. ඉන්දියානු නර්තන සම්ප්‍රදායේ පහත රට නර්තන සම්ප්‍රදායෙන් ඉන්දියානු නර්තන සම්ප්‍රදායට මාරු වීම. එහෙම වෙලත් මට නිකන් හිතුණා අනේ අර පහත රට නර්තනය තව ටිකක් වෙලා බලාගෙන ඉන්න තිබුණා නම් කියලා. ඒ වුණාට මගේ බලාපොරොත්තු මම හිතපු නැති විදිහට බිඳලා දාලා ඒ ඇක්‍රොබැටික් ස්කිල්ස් වලින් ඒ නිපුණතාවයන් වලින් මාගේ රෝම උද්දමනය වෙන තරමට ලොකු අවසානයකට ගියා බොහොම විශිෂ්ටයි. විශිෂ්ටයි මට හරි ආඩම්බරයි අපේ විශ්වවිද්‍යාල පද්ධතිය ගැන මේ වගේ නර්තන තරඟයක ඔයගොල්ලෝ ඉන්න එක ගැන මම ගොඩක් සතුටු වෙනවා ඔය කණ්ඩායම මගේ වීම ගැන මම ගොඩක් සතුටු වෙනවා අපිට ඉස්සරහට සෑහෙන වැඩ ප්‍රමාණයක් කරන්න තියෙනවා බොහොම ස්තුතියි Thank you sir හොඳයි ජිෂ්නි දහයෙන් දහය හරිම ලස්සන නර්තනයක් හරි චමත්කාර ජනකයි කිව්වොත් හරි 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 ලස්සන කැරිස්මා එකක් තිබුණා ඒකේ සහ උඩරට හැඩතල පුදුම ලස්සනක් පහත රට එතකොට බරත ඒ හැම දෙෙම පුදුම ලස්සනක් සහ මේ ගෲප් එකේ ගොඩක් දෙනෙක් ඩාන්ස් කරා කියලා කිසිම වෙලාවක අපිලි වෙලක් එහෙම තිබුණේ හරි ෆිනිෂින් එකක් තිබුණා කියන්නේ අර හොඳ පුහුණුවීමක් කරලා තියෙනවා හොඳට පුහුණු වීම වලට කාලය වැය කරලා තියෙනවා. ඒක තමයි මෙච්චර පිරිසක් dance කරලත් කිසිම තැනක clear නැති තැන් නිකන් පොඩක් එක ගොඩේ නටනවා. එහෙම කිසිම දෙයක් නැහැ. සාමාන්‍යයෙන් group dance එක වෙන්න පුළුවන් දෙයක්. මට මොහොතක් දෙන්න මේ නර්තනය මම හිතන්නේ ඕගොල්ලෝම එකතු වෙලා හදාගත්තා නේද? ඔව්. අපිම item එක හදාගත්තා. ඒකටත් හොඳ අත්පොලසන් ආදයක් ලැබා දෙන්න. ඔව්. සා විශේෂයෙන්ම මම ගොඩක්ම ආසයි මේ ෆීමේල් ඩාන්සර්ස් ලගේ තිබිච්චේ ලාසියේ සිරුරුත් එයාලට එයාලා ගැන හරි කොන්ෆිඩන්ට්. ඒකයි එයාලගේ කොස්ටියුම් එකේ මහ ලොකු දේවල් නැහැ. එයාලගේ බියුටි එක, එයාලගේ ඇඟේ බියුටි එක, එයාලගේ ශරීරයේ එළියට එන විදිහට තමයි කොස්ටියුම් එකුණත් හදලා තියෙන්නේ. එනේ එයාලා කොන්ෆිඩන්ට් එයාලගේ නර්තනයට ඔබින සිරුරු ගැන. මම ආසයි බොයිස්ලා තව පහත රට ගමන් මාත්‍රේම තව ටිකක් පව ආරං කරා නම් මං අහන්න හිටියේ අඩුපාඩු ඇත්තම නැද්ද කියලා. ඔව් කියන්න හොඳයි. මේ ඒක අඩුපාඩුවක් නෙමෙයි ඇත්තටම කියන්නේ කේක සමහර ලාවට එකේනා කරන විදි වෙන්න පුළුවන්. නමුත් මං කැමති අපිට තව ටිකක් දැනෙනවා මේ ගමන් මාත්‍රේ පහතරට හරි
male dancers සතාව ටිකක් powerful වට ගත්තා නම් කියලා. නමුත් සමස්තයක් වශයෙන් හොඳ ලස්සන නිර්මාණයක් හොඳම තැනක තියෙනවා. Good luck. Thank you miss. හොඳයි. මම දන්නවා අද නම් සාරා 10න් 10 දෙනවා ගොඩ දෙනකොට කියලා. හේතුව කියන්නද? හේතුව මගේ ඉස්සරහා ඉන්නවා. හොඳයි සජීව වැඩසටහන නිසා අමාරුයි දන්න හොඳ නැහැ හරි. සාරා. ඔව්. කියත්. මම මෙහෙම කියන්නම් පුබුදු. අපූර්වත්ව නර්තන කාර්යක්ෂම ප්‍රඥා ප්‍රදීපා කියලා තියෙනවා බරතමුණිගේ නාට්‍ය ශාස්ත්‍රයේ වැකියක් තියෙනවා මේ ප්‍රතිභාව නිර්මාණය කරන්න. ඉතින් ඒ ප්‍රතිභාව ඔයගලන්ට 100%ක් තිබ්බා. ඒක තේරුම පුබුදු. අතීතයේ අපි නොදැක්ක නර්තන දෙයක් වර්තමානයේ නිර්මාණය කිරීම තමයි ඒකේ තේරුම. ඒ ප්‍රතිභාව ඔයගලන්ට 100%ක් අද ඔයගලන්ගේ නර්තනයෙන් මම දැක්කා. හරිම සතුටුයි ඔයගොල්ලෝ දැක්කාම හැමෝම හිතන්නේ සෞන්දර්ය විශ්වවිද්‍යාලේ කියලා කිව්වට පස්සේ මේගොල්ලෝ අපේ භාෂාවෙන් කිව්වොත් එහෙම තෙයියත්තා විතරක් දන්න කට්ටිය කියලානේ. එහෙමනේ අපි සාමාන්‍යයෙන් කියන්නේ. ඉතින් එතනින් එහාට ගිහිල්ලා විදේශීය නර්තන තල ප්‍රයෝජනයට අරගෙන එතකොට අපේ සම්ප්‍රදාය වුණත් අමුවේ ලස්සන්ට කරලා ඒ වගේම ස්ලෝ මෝෂන් යනවා වෙලාවකට වෙස්ටර්න් ටච් එකක් යනවා. ඉතින් ඔක්කොම එකතු කරගෙන ඔයගොල්ලෝ මේ කරපු කොරියෝග්‍රාෆි එක පර්ෆෙක්ට්. මට ආයි තව දේවල් කියන්න නැහැ මේ ලකුණු ටික මඩින් මට මෙතනට දෙන්න තියෙන. ඉතින් හරිම ලස්සනයි පුතේ. අද ඔයගොල්ලෝ ඔයගලන්ට ඒ මොන හරි දෙයක් කිව්වා නම් කවුරු හරි කෙනේ සෞන්දර්ය කට්ටියට එතනින් හරි දෙයක් කරන්න බෑ කියලා ඔය කට්ටියගේ මොකක් ඔයගොල්ලෝ කටවල් වැහුවාද. ඉතින් ඕල් ද බෙස්ට්. මීට වැඩිය දෙයක් ඉස්සරහට ඔයගලන්ට කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අවසාන තරගේ මේගොල්ලෝ හිටියේ නැත්තම් වැඩක් නැහැ පුබුදු. ලොකු බරක් කරේ තිබ්බේ. ඒ ඇත්තටම මාර සතුටුයි. ඒක ලෑස්තිද බර කරේ තියාගෙන අනිවාර්යමයි. හරි හොඳයි අපි බලමු එනං ඊළඟ වටේ.